විතුරා කථාවට ආදරෙක් කරනාව කඩක් ආතරෙන් පිළිගන්න අදත් මගේ වීඩුව එකට. ඉතින් මමාද වීඩුවකෙන් අත්තඒ එක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. විශේෂයම මතාාද වීඩුවකෙන් ඔයත් එ එක කතා කරන්න තිබෙන්නේ අනිවාරයම ඉදිරියේති. ඊෂව කෙදර ඩෙක් කරග ෙනවට පස්සේ මංක කියයාලන ඩුප්ලිගේේට් කෙන. ඉතිං යා ලයිමිදන් ගෙදරෙක් කරග නාවට පස්සේ සීය පෙන්න ලහන දෙයක් කෙනයි මට අද වීඩියෝ එකෙන් කතා කිරීමට තිබෙන්නේ. ඉතිං වීඩුව එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමති ඒ තමයි වීඩියුව එක බලලා ඕටත්මනිිම වීඩියෝස් දිනපතම් බලන්න. කැමැත්තක් ඇතිවෙලා තිබෙනවන එහනම් අනිවාරෙන්ම මකේෂනල්ල එක සස්ක්‍රයිප් කරල මාත්තක එකතුවෙන්න. ඒ වගේම ලයි කරන්න කමෙන් කරන්න තවත් මොදන්න යාලෝකට දැනගන්න විශේෂයේමෂා කරන්නත් අමත කරන්න එපා කියලයි මං අද වීඩ එකෙන් ල්ලිීමක් කරන ලබන්න. ඉතිං ඔයා දන්නවා ඒ තමයි පොහොගේ කාලෙම අපිට දකින තිබුණේ ඊෂ ගතුරුදහන් වීමත් එක් සියහරිම වේදනාවක හිටියා. ඉතිං ඒෂෝ හගත්ත ගම ඇත්තම කියනවා නම් පළවෙනි කර්තාවය විදියට සමාධ සීයට ඒකැන් තමන්ගේ තාතර දුරකත නමුතුමක්ගන්නට කඩක් තිබෙන. හෙමර කියෙන ඊෂෝ හම්බෝනා කියනක කියා. ඉතින් එතකොඩ සීයා දයියා මේ හැමෝම එකතු වෙලා ඩයිගෙනෝන මේ කට්ටියම එකතු වෙලා ඊෂෝ පිළිගන්න පාටයක්ක් සංවිධානය කරන්න පුොළො ඒ වගේම ගෙතර ලස්සන්ටසාරසර තියෙන්න්න පුළුව ඊෂක් කාම්්‍රේ ලසට අස්කරලා තියෙනව වෙන්න පුළුව ඒෂ කැමති විදියට හැම ේ යවා වෙන්න පුළුවන්. මොකද කාලෙකට පස් තමයිෂ කෙතරවෙන්න ඉතිං ඒක මේ ගෙදර හැමෝටම වටන දෙයක්. අගස්තිත් එක්ක තරහහිෙන් සි හිටිය තමන්ගේ මෙෙනනි පිරි නැතුුණනාකල් ලද ඇස් නිසා. ති හැබයි ඒදේවල් පවා අමතක්කරන්න මේදේවල් වට හේතුවක් කෙනවා කියන කාරණය තමයි මට අද වීඩුව කෙන්නවාට විශේෂම කාරණාවක් විදිට පෙන්වා දෙන්නට පුළුවන් වන්නේ. ඉතිං කොහොමනත් අනිවාරයෙන් අපිට දැන් ඉදිරියේදි මැන මේරන්ගේ කරුණක් දකින්න පුළුවන් කියනක කැන මං අද වීඩුවකෙන් විශේෂම දෙයක් විදියට මතක්කරන්න තමයි මේ වෙල්ලා වෙදි ලෑස්ති වෙන්නේ. කොහොමනත් අනිවාරෙන් මේ හමදේම ලෑස්ති කරගෙන සීියත් තමයි ඊෂයන කොටම ෂශ් පිළිගන්නන්නේ ඉතින් කොහොමත් මේ ඩපලිකේට ඉච දන්නේන්නන මේ තමංග සිය කියලයි වෙලා වෙදි මේ කෞද කියල තමයි අහන්න ඉතින් මෙතනදි සියයට මේ ටිකට අතරම ලොකු දුකක් ඇති වෙනවා මේ පොඩිකාල්ද සියව කොහොම දමුතක් කරය කියව තමයි මිනිපිරිබදා කරටන්න සූදානම් වෙන්න කෙන්ද අපට විශවාස කරන්න පුළුව ඉතිං කොහොමොනත් මේ කතා කරන්න විදිියෙන් මේන්න සිය වෙන්න ඇති කියෙනෙක්ක මේ අනිවාරෙන් හිතාගන්නවා නමුත් කියවට පාසි තමයි ගැෙන හිතන්නට සිත්ත වෙන්න කියනදේ මංගත වීඩියෝ එකෙන්නවට මතත්ක් කරවා. කොහමනත් සීියයටටඒ කේතරං ගානක් වෙන එකක් නෑ. අකස්ති කැරපුදේ බරපතුලකම් වැඩි එනිසා හිතේ වේදනා වැඩිකමට පිනේ වැඩිකමටයි මේ විදියට ඉන්න කියන එක තමයි අපට පෙන්වා දෙන්නට පුළුවන් වන්න.